ඔල දන්නවද ජේතවනාරාමේ බණ පටන් ගත්තහම කොහොමද කියලා? ඈ දන්නේ නැහැ. දැන් අද මම ආවේ ලස්සනේ. දැන් ඔයගොල්ලෝ රටහම අරන්න මම යන්න ඕනේ කොහොමනේ? බලන්නකො තාමත් එනවා. තාමත් එළිය කරකේ. සමහරයි. දැන් අපේ පන්සලකට ඇවිල්ලා බලන්න. ඒ වෙලාවෙන් පස්සේ ගේට්ටුවත් අරින්නේ නැහැ. ඊට පස්සේ ඉවරුණාට පස්සේ තමයි. මම ලංකාවේ ගොඩාක් උගත් හාමුදුරුවෝ මැරෙන හැටි මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මොකද මම ජෙනරල් හොස්පිටල් එකේ මාස ගණනාවක් හාමුදුරුවෝ බලාගෙන තියෙනවා. ඒගොල්ලෝ මගේ අද්දක ගාව මියදෙනවා මම දැකලා තියෙනවා. අපි හැමදාම ලෙඩක් හැදුනාම මරණයේදී දුක් විඳින්න අපිට ඒක පිළිගන්න බැරි වෙනකම් විතරයි. මොකක් වෙනකම් විතරයිද? පිළිගන්න බැරි වෙනකම් විතරයි. හරි. එයා සාදුකාරයක් පවත්තරනේ. හරි. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි. සාධකාරයක් පවත්තන්න. දැන් බලන්න මේ හැම තිස්සේම එනකොට දැන් ඔගොල්ලෝ දන්නවද ජේතවනාරාමේ බණ පටන් ගත්තහම කොහොමද කියලා? ඈ දන්නේ ගේට්ටු අහනවා. මොකක් කරනවද? ධර්ම දේශනාව පටන් ගත්තට පස්සේ එළියට ගිහම හාමුදුරු කෙනෙක්ටවත් එන්න බෑ. ඒක එහෙම තමයි. දේශනාවක් කියන්නේ එහෙමයි. ඒ දවසක් බුදුරජාණන් වහන්සේ බැහැරකට ගිහිල්ලා ජේතවනාරාමේ දැන් උන්වහන්සේ ආව බැහැරට ගිහිලා ගේට්ටුව අහලා. ඇයි ධර්ම දේශනාව? මොන දේශනාවක්ද? උන්වහන්සේ ගේට්ටුව ගාවට වෙලා හිටියා. ගොඩාක් වෙලා හිටියා. ඉඳලා ගේට්ටුව ඇරලා ගියා. හඳුන් කුටියට ගිහිලා පණිවිඩයක් ඇවද බණ කිව්වේ කවුද? දේශනාව දිග වැඩි කිව්වා. එච්චරයි. යන පැය 6ක් විතර උන්වහන්සේ ගේට්ටුව ගාවට වෙලා හිටලා. ඒකම තමයි. දැන් මේක බලන්නකෝ. හතේ ඉඳලා 7:10 වෙනකන් හිට ඒත් වෙනවා, අයිත් වෙනවා, අයිත් කරගෙනවා, අයිත් පුටු වදිනවා, තීන පුටු වාඩි වෙන්නෙත් නැහැ. ඈ ඊට පස්සේ වරක් වෙලා නම් එක්ක අයිත් යන්න ඕන, කරන්න දෙයක් නැහැ. ඒක මම ලංකාවේ මිනිස්සු යනකොට 7ට නම් 7:00 මාරට මම එන්නේ. ලංකාවේ දේශනාවට 7ට මම ඉන්නේ. කොහොමත් පන්සල් එන්න මට 7ට එන්න පුළුවන් නේ. මම එන්නේ. මම දන්නේ ඒගොල්ලෝ 8:00 මාර වෙනකන් එනවයි කියලා. අද ආවේ ලස්සනේ. දැන් ඔයගොල්ලෝ රටහම අරන්න මම යන්න ඕනේ කොහොමනේ? බලන්නකො තාමත් එනවා. තාමත් එළිය කරකේ. සමහරයි. ඒක හරි මේ දුර්වල සිස්ටම් එක. මොන සිස්ටම් එකක්ද? දැන් අපේ පන්සලකට ඇවිල්ලා බලන්න. ඒ වෙලාවෙන් පස්සේ ගේට්ටුවත් අරින්නේ නැහැ. ඊට පස්සේ ඉවරුණාට පස්සේ තමයි. බැරි වෙලා භාවනා ශාලාවට හිටපු කෙනෙක් හරි වෙලාවට ආවෙ නැත්නම් යාට ඇතුළට එන්න බෑ. එහෙම තමයි හදලා තියෙන්නේ. එහෙම නැතුණාම නිකම් මේක නිකම් මොකක් වගේ පොලක් වගේ වෙනවා. මොකක් වගේ වෙනවද? ඕන වෙලාවක බඩු ගන්න එන්න පුළුවන්, යන්න පුළුවන්. ඉස්ස හරින්ම අපිලිවල. එහෙම කරන්න බද අපේ දේශනාවනේ. ඔයගොල්ලෝ අනිත් දේශනාවලට එනකොටවත් එහෙම හදාගන්න. හැමෝම ඔක කියන්නේ. පවුම් ගන්න අඩු වෙනවනේ. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ.
ඉති ඒ නිසා එහෙම කරන්න ටික දෙනෙත් අය දේශරාවට කලි වේලස්සරින් විල්ල එහෙම ඉඳලක් කරන්න අනිත්තයි වැඩ ඇති තමු දැන් හරි ඔපරේෂන් එකක් තිබුණුතු යන්න ඇද වෙලාවට හදිසියෙන් එයාපෝට්ටකට යන්න තුරු වෙලාවට කලි යන්න ඇද මිනිස්සු කියන්නේ දමන්ගේ දේවල් ඒ දේවල් ඒව වෙලාවටත් කලින් කරගන්න මේ දේවල් යන ඉච්චර අවශ්‍යතාවයක් නැති බවන මොන බවරද ඒක ලොකු අවශ්‍ය හමෝට මනව කියන්නේ එහෙම අයට ඒක එහෙම කරන්න එපා හරිද මොක දර ඉස්සර වෙලායිනය පව් මො දේශනා පටන්ගත්තව ඒගොලු තුන් හතර පාර බාධවෙන කිවාරද තුන් හතරවා හරි ද අපි ඊයත් කිව්වා මේක ඇවිල්ලා ජීවත්වෙන්නේ ගෙන ගැනීමක් නෙවෙයි මැරෙන්න ගෙන ගැනීමක් කියලා වාක ගෙන ගැනීමක් වද මැරෙන්න සූදානම් වීමා හැමෝම බය ජීවත්වෙන්නද මැරෙන්නද හැමෝම බයයි මොකක්ද මැරෙන්න දැන් මේකට අග්ගාල මෙතන බෝම්බයක් කරනොත් කොට්ටිය ඔක්කොම මැරෙන්න හිත හදා ගන්නවද ජීවත්වෙන්න උත්සාහ කරයිද එක පාරටම කෑල්ලක් කඩාගෙන මෙතන වැටුනොත් මොකක් හරි නම් සර්ප දෙන්න තුන් දෙනෙක් වැටුණා කියන්නේ නයි දෙන්න තුන් දෙනෙක් වැටුණා අදර මොකද්ද වෙන්නේ මෙතන ඉන්න කට්ටිය ඈ ලොකු මැරෙන්නේ සර්පය කාලා නෙවෙයි අරේ මේ ඔළුව වද්දගෙන මගේ තේරෙන්නේ ඒ නිසා අපි මේ මිනිස් ශිෂ්ටාචාරය හා ගොඩාක් මිනිස් ගොඩාක් නෙවෙයි හැම මිනිස්සෙක් මගේම ජීවත් වෙන්න දඟලනවා මිසක් මැරෙන දන්නේ නැහැ අපි දැන් අදිමුත්ත රහතන් වහන්සේගේ තේර ගාථාවේ තියෙනවා එක කණ්ඩායමක් වෙන දුරබැහැරකට යනවා බුදුහාමුදුරන්ට කියලා. බුදුහාමුදුරන් කියනවා අදිමුත්තත් එක්කයි යන්න කියලා. එයා එක්කයි යන්න කැමතිද? එයාගේ වයස අවුරුදු 14යි. වයස කීයද? අවුරුදු 14යි. බුදුහාමුදුරන් කියනවා මෙයාවත් එක්ක යන්න. බුදුහාමුදුරන් කිව්වොත් එපා කියන්න බෑ කියන්න බැරි නිසා එයා එක්කගෙන යනවා. ඒ කාලේ සිවුරු පිරිකර මෙච්චර දුර්ලභ නැහැ. සුලභ නැහැ. දුර්ලභයි. ඒතර ඒවා හොයාගත්තොත් ඕන තරම් මුල කර ඉගෙන පුළුවන්. මොකද ගොඩාක් අය පහන වුණානේ. සොරු කණ්ඩායම මේ 500ක් විතර හාමුදුරුවරු යනවා ඔක්කොම එකතු කරලා සිවුරු පිරිකර මොකක් කරනවද ගලව ගත්තා ගලවල විතරනේ මේගොල්ලෝ මේ හොරු කණ්ඩායම ආරංචිය දෙයි කියලා ඔක්කොම මරන්න නියම කරා ප්‍රධාන හොරාගු ඔක්කොම මරලා දාපන් කියලා ඔක්කොම මරන්නේ ඔය ලාලති මේ කතාව අදිමුත් හාමුදුරුවෝ තේර ගාතාව ඊට පස්සේ හොරාගු එක එක කරා එන්නේ කියලා මුලින්ම කවුද කිව්වේ අවුරුදු 14ක් වයස අදිමුත්ත හදරුවා හිනාවෙ වෙ ගියා මම මරන්නේ කියලා. හොරාට දැන් හැමදෙස්සෙම හොරා ඒ හොර කණ්ඩායම දැකලා තියෙනවා මිනිස්සු මරණ ඉස්සරහා කොච්චර වෙවුලනවද හිනාවෙන්නේ නැහැ කවුරු. වෙවුලනවද බය වෙනවද තැති ගන්නවද ඒගොල්ලෝගේ ජීවිතේ මහා පුදුමයක්. එක පුංචි ළමෙක් ඇවිල්ලා කියනවා මොකද්ද? මම මරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කවුද? අදිමුත්ත හාමුදුරුවා. කියන්නේ ආ ජීවත් වෙන්න ඉගෙනගෙනද මැරෙන්න ඉගෙනගෙනද දැන් ඔහෙල ඒ පොලිමේ ගියා නම් මොකක් කරවද නොවඳුනා වඳින් වඳේවි එපා මේ අනිත් අය මරන්නේ මම ඔහෙලට උදව් කරන්න මිනිස්සු ඒ අනිත් ඔක්කොම බයෙන් ඉඳලා ඔතේ හොර නායකයෙක් ඇහුවා දැන් ඔහෙ මපුදුම මිනිස්සෙක් මම මේ තාක්කල් මේ යන කැලේ මිනිස්සු මරලා තියෙනවා හැබැයි කවුරුවක්වත් තවන්ගේ මරණය මෙච්චර හිනා වෙලා බාරගත්ත කෙනෙක් මම ජීවිතේ දැකලා මම ජීවිතේ කවදාවත්ම හිනහ වෙලා මැරෙන්න කැමැත්තෙන් ආපු මිනිස්සෙක් දැකලා නැහැ. අනිත් එක්කම මරණයේදී ගොඩක් බිවිලුවා. දැන් ඔබ ඔයයි ඔහොම හිනහ වෙලා ඉන්න ඔබට බයක් දැනෙන්නේ නැද නේද? මට බයක් දැනෙන්නේ නැහැ කිව්වා. ඇයි කියලා ඇහුවා. මගේ ගුරුවරයා ඉන්නවා බුදුහාමුදුරුවෝ. එයාගේ මම මැරෙන ක්‍රමය ඉගෙන ගත්තා කිව්වා. මොන ක්‍රමයද? මැරෙන ක්‍රමය. ඒ නිසා මට මගේ අතපය කෑලි කෑලි වලට කපලා මැරුවත් මට බයක් දැනෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ හොර නායකයා මොකද කරේ අපිටත් ඒක ඉගෙන ගන්න පුළුවන් නේද කියලා ඇහුවා කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා උගලෝ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ කිව්වා ඒ ඔක්කොම අත්තරලා යාලා ආවිල්ලා බුදුහාමුදුරුවෝ හම්බ වුණා කියලා තියෙනවා ඒතර අදිමුත්ත හාමුදුරුවෝගේ තේර ගාථා ආයෝක තියෙන මගේ අරහත්ත්වයේ බලය මේකයි කියලා බලන්න බලන්න පුළුවන් තේර ගාථා පොතක් අරගෙන එතකොට එතකොට මේ බුදුහාමුදුරුවෝ හැමදාම මොකක් වෙන්නද ඉගෙනගෙන උගන්වලා තියෙන්නේ තමන්ගේ ශ්‍රාවකයන්ට මැරෙන්න උගන්නලා මොකක් වෙන්න උගන්නලාද ඒක තමයි අපිත් කියන්නේ අපිත් ඉගෙන ගත්ත මැරෙන්න ඔහෙලටත් ඉගෙන ගන්න කියලා මොකද්ද මැරෙන්න මොකද ජීවිතේ අපි කොච්චර දේවල් හිතුවත් නොවෙන්න පුළුවන් නමුත් මැරෙනකේ ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා මොකක් වෙනක සිද්ධ වෙනවද
මැරණගේ කාන්තෙම සිද්ධ වෙන. අනික් කාරණේ තමයි අපි ජීවිතේ කොච්චර දේවල් කරා, දේවල් හදන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, මහා තාර්කික දැනුමක් තියෙන්න පුළුවන්. ඔහෙ ලියන්න ඉගෙන ගන්න. ඒ මේ ඔන්න පැත්ත පැත්තකින් තියලා හන්ද පම්බා දෙයියෙත් කිව්වේ. ඔය ලියන්න එපා නිදහසේ අහන්නේ. ආයක මම ඒක යනකොට නමහගෙන යන තීරගා. තව ඔය ලියන්නම නිදහසේ අහන්නේ. දෙයිය මේ කට්ටියලා ඉගෙනගෙන තියෙනවා. අද පොන්දට ඔය නිකන් කියන නිදහසේ අපි බෑග් එක බිමින් තියන්න. බෑග් බිමින් තියන්න. බනහනකොට නිදහසේ ඉන්නේ අකෝ බෑග් ගෙනල්ලා තුරුල් කරගෙන. පොත් පැත්තකේ නිදහසේ ආ කව කඩපාඩම් කරන්න මතක තියාගන්න කිසිම දෙයක්. මේ රෙකෝඩින් එක අන්තර්ජාලයට දැමුව නම් ටිකෝට බලා ගන්න. තේරුණා. නිදහසේ මෙච්චර කල් ලියලා 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 අතරිය තාම අතරි දෙන්නේ නැද්ද? ඒ නිසා නිදහසේ ආ නේ අපි ජීවිතේ කොච්චර දේවල් ඉගෙන ගත්තත්, කොච්චර දේවල් තේරුම් අරගෙන තිබුණත්, කොච්චර ධනවතෙක් වුණත්, බලවතෙක් වුණත්, දුප්පතෙක් වුණත් අපි අවසාන සම්පයුත්තේ බිඳුවයි. මොකද කිව්වේ? අවසාන සම්පයුක්තයේ බිඳුවයි. අපේ මරණයත් එක්ක අපිට කිසිම දෙයක අයිතිවාසිකමක් නැති වෙලා. ඒ වගේම ප්‍රඥාවන්ත මිනිස්සෙක්ට එයා කැමති වෙන්නේ නැහැ පඩි නැතුව වැඩ කරන්න. ඔයගොල්ලෝ කැමතිද පඩි නැතුව වැඩ කරන්න? ඔයගොල්ලෝ කවදාවත් පඩි නැතුව වැඩ කරපු ආයතනයක දිගටම වැඩ කරාත් කවුරුත් කැමති වෙන්නේ නැහැ. හැමෝම කැමති වැඩේ අවසානයේ මොකද්ද? පඩියක් ගන්න. නමුත් අපේ ජීවිතයේ අවසාන පඩිය බිඳුවයි. අපි මුළු ජීවිතේ කොච්චර දේවල් හඹා ගියත්, කොච්චර දේවල් එකතු කරගත්තත්, කොච්චර දේවල් එකතු කරගත්තේ නැතත් අවසාන සම්පූර්ණත්වයේ කියද පිස්සුයි. ඒක කිසිම අර්ථයක් නැති ජීවිතයක් බවට පත් කරනවා අපේ මරණය. සමේ ලෝකේ ප්‍රඥාවන්ත මිනිස්සෙට ලොකුම ප්‍රශ්නේ ජීවත් වීම නෙමෙයි. මොකද්ද? මැරෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. මොකද සියලු එකතු කරගත්ත දේවල් බාධා කරන අවසානයේ මරණයට කවුරුත් කැමති? කවුරුත් කැමැත්තෙන් ඒව දාලා යන්නේ නැහැ. මොකක් කියලා දාලා යන්නේ නැද්ද? කැමැත්තෙන් දාලා යන්නේ. මට ඉඩමක් ලියන්න ආවා මරණාසන්න මිනිස්සෙය. ජීවිතය අංගව මට තව වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ කියලා එයා දැක්කම මටත් ඒකම හිතුණා. එයාට ඔළුණා එයාගේ හොඳ වටිනා ඉඩමක් මට පූජා කරන්න. මං කිව්වා මං බාර ගන්න කැමති, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කිව්වා මේකට දායක සභාවක් හදන්න ඕනේ කියලා. ටික කාලයක් ගිහලා එයාට කොහොම හරි එයා දැනගත්ත මං ඒක අත්තොත් හොඳ සාසනික සේවයක් කරයි කියලා. ඊට පස්සේ එයා කිව්වා දායක සභාවක් හදන්න ඕනේ. මොකක් හදන්න ඕනේ කොහොමද? දායක සභාවක්. මං කිව්වා තෝ තෝගේ ඉඩම තව වෙන තෝ වගේම කෙනෙක්ට දීපන්. මට ওই බින් අඟලක්වත් එපා. කියන්නේ මේ මැරෙන්න සූදානම් අය කියනද මට ඇත්ත කතා වචනයක් කතා කරගන්න බෑ. ඒ එයාට තාමත් ඒ ඉඩම අත්හැරලා නැහැ. ඒ දේ අත්හැරන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට දන් දෙන්න පුළුවන්, අත්හරින්න පුළුවන්. අත්හරින්න බෑ. මොකක් කරන්න බැරිද? අත්හරින්න. දැන් වෙන ආමුදුර කෙනෙක් නම් දායක සභාවක් හදගයි ඒ ඉඩම කෝටි 36ක් පටින්. නගරයක තියෙන ඉඩම. ඒ මට දායක සභාවක් හදුවා මගේ නමටම ගන්න තිබුණා. මට ඒකේ බින් අඟලක්වත් තියන්නේ නැහැ. ඇයි? මම දන්නවා ඕක ඕක ඉපදිලා ඕකේ මල පෙරේතියක් වෙනවා. මගේ ඇතේ දියාටික දරා ගන්න බැරි වුණා. එයා ගුවා ඒක මේක ඔච්චර වටිනවද? මම කිව්වා ඔහෙට ඔච්චර වටිනවද? මට එච්චර වටින්නේ නැහැ. මොකද මම අන්තිමට ඕනම වටිනාකම බින්දුවෙන් ගුණ කරලා බලන්නේ. එතන වටිනාකම කීයද? බින්දුවයි. දැන් මම බලන්නේ හැමතිස්සෙම බින්දුව අපේ අවසාන සම්පූර්ණත්වයේ බින්දුවයි. හැම ලෝකේ තියෙන හැම දෙයක් මේකෙන් මම වැඩි කරලා බලන. ඒතර මට වටින කිසිම දෙයක් වටින්නේ නැහැ. ඔයාලට වටින කිසිම දෙයක් මට වටින්නේ නැහැ. මම පරිහරණය කරනවා විතරයි. මොකක් කරනවා විතරයිද? ඒක මට ඕන විදිහට පරිහරණය කරන්න තියෙන නැත්තම් මට ඒක වැඩක් නැහැ. සියල්ල වටිනාකමක් නැති අය කියලා තව කෙනෙක්ට තේරුණාම එයාට කිසි දෙයක් ඇති වැඩක් නැහැ. තව ඕන නම් පාවිච්චි කරන්න පුළුවන්. ඕන නම් පාවිච්චි නොකරන්න පුළුවන්. ඉන්සා ජීවිතේ මම කියන්නේ වඩාම වටින්නේ ඔන්නෝ යථාර්ථය අපි තේරුම් අරගෙන දඟලන එක නෙවෙයි. ඒ යථාර්ථය තේරුම් ගත්තාම මැරෙන්න ඉගෙන ගන්න කොහොමද කියලා දැනගන්න එක. මොකක් කරනවද? දැන් ඔක අහගත්තයි කියලා ඔක්කොම දේවල් අත්හැරියයි කියලා මැරෙන රහස හම්බ වෙන්නේ නැහැ නේ කාටවත්. මගේ රේ තේරුණා. මොයි පොත්වල ඔක්කොම බණ කටපාඩම් උනායි කියලා තමයි මැරෙන ඉද්දේ දන්නේ නැහැ නේ. මම දැකලා තියෙනවා මහා උගත් මම එක මහත්යෙක්ගේ ගෙදර ගියා
ලංකාවේ හිටපු නීතිපතිගෙන. අවුරුදු පහ තමන්ගේ අසූචි තමන්ම ගෑවා. මම යව දැක්කා. නීතිපති කෙනෙක් කියන්නේ ලේසි කෙනෙක් නෙවෙයි, කොච්චර දැනුමක් තියෙන්න ඕනද. ඒ විතරක් නෙවෙයි, එයාලට සාමාන්‍ය හොස්පිටල් එකකට ගෙනියන්න බෑ. ඒ නිසා එයාලා තියෙන සියලුම හම්බ කරපු ධනස්කන්ධය නවලෝකයට වේදා කරනවා. අවසානයේ අවුරුදු පහක් පහ මාරකට පස්සේ මැරිලා ගියා. සපත් මර ඒ කියන්නේ එයා කොච්චර දැනුමක් තියෙන මිනිස්සෙක්ද. නමුත් එයා මැරෙන ක්‍රමය ඉගෙනගෙන හිටියේ නැහැ. මොන ක්‍රමය ඉගෙනගෙන හිටියේ නැද්ද? මැරෙනකම. මම ලංකාවේ ගොඩාක් උගත් හාමුදුරුවෝ මැරෙන හැටි මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මොකද මම ජෙනරල් හොස්පිටල් එකේ මාස ගණනාවක් හාමුදුරුවෝ බලාගෙන තියෙනවා. ඒගොල්ලෝ මගේ අත් දෙක ගාව මියදෙනවා මම දැකලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ කොච්චර ශාස්ත්‍රපති දර්ශනපති රාජ්‍යගිය පණ්ඩිත වුණත් ඒගොල්ලෝ මැරෙන ක්‍රමය දැනගෙන ඉඳලා නැහැ. මොන ක්‍රමය දැනගෙන ඉඳලා නැද්ද? ඒ වගේම මැරෙන ක්‍රමය දැනගෙන මැරිච්ච අය මම දැකලා තියෙනවා. ඔය අතර සමහර මිනිස්සු මැරෙන ක්‍රම ඉගෙනගෙන තිබුණා. ඒගොල්ලෝ මරණය කොච්චර වටේ ඉන්න අයට හිතා ගන්නවත් බැරි වුණා. එක හාමුදුරුවෝ කෙනෙක් අපවත් වුණා. උන්වහන්සේට දරුණු පිළිකාවක් තිබුණා. නමුත් උන්වහන්සේ ඒ පිළිකාවෙන් ඒ ඇඟේ පිළිකාව තියාගෙන එච්චර හිනා වෙලා ඉන්න හැටි වෛද්‍යවරු පුදුමයට පත් වුණා. අවසාන උන්වහන්සේ ආසිරි හොස්පිටල් එකේදී ජීවිතය සමුගත්තේ. උන්වහන්සේ මම මාස ගණනාවක් උන්වහන්සේත් එක්ක හිටියා. කිසිම දවසක ලෙඩේ පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කරලා නැහැ. මම ප්‍රකාශ කළා නැද්ද? ඒක මහා දරුණු පිළිකාවක්. ඇටවලටම හැදිච්ච. එතකොට අදටත් ඒ දැක බලපු වෛද්‍යවරු පුදුමයට පත් වෙනවා. මෙච්චර දරුණු රෝගයක් තියාගෙන මෙච්චර හිනහ වෙලා මියදුනේ කොහොමද කියලා. ඒ දහස් ගාණක් මැරෙනකොට දැකපු දුර්ලභ සිදුවීමක්. මොන සිදුවීමක්ද? දුර්ලභ. මම දැකලා තියෙනවා දහස් ගාණක් මැරෙන විදිය, පණ යන විදිය. මම අදටත් මරණාසන්න මිනිස්සු හම්බ වෙන්න යනවා. නමුත් ඒගොල්ලෝ මැරෙන්න උගන්වන්න පුළුවන් මානසිකත්වයක නැහැ. පොඩි බොරුවක් කරලා ඉන්න පුළුවන්. එච්චර පිරින්දුලක් වගේ එකක් බදලා එන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ජීවිතේ වඩාම වටින දේ මම මගේ තරුණ කාලෙම තේරුම් ගත්තා. මේ ජීවත් වෙන එක නෙවෙයි, පැවිදි වෙලාවත් සිවුර දාගෙන ඉන්න එක නෙවෙයි, මහ ගොඩක් ඉගෙන ගන්න එක නෙවෙයි. මොකද්ද? හිනා වෙලා මැරෙන්න පුළුවන් තමයි. හිනා වෙවි බැනුම් අහන්න පුළුවන් තමයි. ওই දෙකම පුළුවන් වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම ජම් දවසක මැරුණොත් ඔයාලට ඒක දැක ගන්න පුළුවන්. මගේ වටේ ඉන වෛද්‍යවරු හරි ඇක්සිඩන්ට් එකක් මොකකින් හරි මැරුණොත්. ඔව් දැන් ඔයාලට දෙකක් දකින්න පුළුවන්. ඔයාලා ගිහිල්ලා Facebook එකේ වෙන්න පුළුවන්, අපේ ආරාමයට එන්න පුළුවන්, ඇවිල්ලා බලන්න මිනිස්සු කොච්චරනම් නිඳා කරනවද කියලා. ඒ කිසිම නිඳාවක අපේ මුනේ හිනාව නැති කරන්න බෑ. වන්න නැති කරන්න බැරිද? අපිට අපේ ජීවිතය එපා කරවන්න බෑ. ඇයි? අපි ඉගෙන ගත්ත දහම එච්චර ප්‍රබලයි. අපි ප්‍රායෝගිකව අධ්‍යයනය දහම එච්චර. දැන් ඔයාලා කැමතිද ජීවිතේ නිඳා ලබන්න? මෙතන ඉන්න කෙනෙක් කැමතිද නිඳා ලබන්න? අරුතරම නොකරපු දෙයකට, කරපු දෙයකට නම් මොකක් හරි කරලා ඉවසන, නොකරපු දෙයකට නිඳා ලබන්න කවුද කැමති? මිනිස්සු කවුරුත් කැමති නේ, අපි කැමති. මොකක් වෙනවද? බැනුම් අහන්න, බැනුම් කැවුම් වගේ. ඔයාලා කැවුම් ගන්න කැමති, බැනුම් අහන්න කැමති නැහැ. මගේ තේරෙන්නේ. ඒ නිසා අපි ජීවිතේ ඉගෙන ගත්ත බැනුම් අහන්නයි, නිඳා ලබන්නයි, මැරෙන්නයි. දැන් අපි උගන්වන්නේ මොකද්ද? දැන් අපේ ශ්‍රාවකයන්ට අපි උගන්වන්නේ ওই තුන. බැනුම් ජීවත් වෙනකන් හිනා වෙවි බැනුම් අහන්න උගන්වනවා, හිනා වෙවි නිඳා ලබන්න උගන්වනවා, හිනා වෙවි මැරෙන්න උගන්වනවා. මොකක් උගන්වනවද? හිනා වෙවි මැරෙන්න උගන්වනවා. මේ ඒක ඉගෙන ගන්න කැමතිය අපේ පස්සේ එන්න පුළුවා. වෙන කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. තීන දැනුම මිරිකලා පොල් කිරි මිරි ගන්න වගේ මිරිකලා පොල් කුඩු බවට පත් කරනවා. ඒ කියන්නේ මිනිස්සෙක් දැනුමෙන් ආඩ්‍ය වුණා කියලා, මිනිස්සෙක් බලයෙන් ආඩ්‍ය වුණා කියලා, මිනිස්සෙක් වෙන මොනවද එකකින් ආඩ්‍ය වුණත් ඔහුට නිඳා ලබන්න, හිනා වෙවි නිඳා ලබන්නත් බෑ, හිනා වෙවි බැනුම් අහන්නත් බෑ, හිනා වෙවි මරණයට යන්න. ඒක හිනා වෙවි මැරෙන්න තියෙන රහසක් තියෙන මේ විශ්වයේ. ඒ රහස ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඉසරයි ඒ මනුස්සයට විතරයි හිනා වෙවි මැරෙන්න පුළුවන්. මොකද කිව්වේ? හිනා වෙවි මැරෙන්න පුළුවන් රහසක් මේ විශ්වය හංගලා තියෙනවා. ඒක කවුරු හරි තමන්ගා ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එයාට විතරයි හිනා වෙවි මැරෙන්න පුළුවන්. වෙන කිසිම කෙනෙක්ට ඒක කරන්න බෑ. කරන්න බෑ. ඔයාලා ජීවිතේ
එක මාසයක් දෙක ගත කරන්න ඕන තැනක් තමයි අනිවාර්යෙන් පිළිකාරවලා එක දිගට කන රෑයක් නෑර. සමාර විශාල සල්ලකරම කරන හොස්පිටල් එකක් මරණාසන්න අත්තේ ලෙඩ්ඩු ඉන්න රෝහලක් ජීවිතේ මාසයක් කර ජීවත් එන්න. ඔහලට ජීවිතේ විශ්වවිද්‍යාලයක ගිහිල් ඉගෙනගන්න බැරි බොහෝදේවල් කියල දෙයවෙ. කොච්චර නිසාර ජීවිතයකද අපි ජීවත් වෙලා තියෙන්නේ. මොකද මොද අපි වගේම ජීවත් වෙලා අපි වගේම හම්බ කරගෙන අපි වගේම ගෙවල් හදාගෙන මරණයේදී අසරණ වෙච්ච මිනිස්සු ලෙඩ දුක්වලදී අසරණ වෙච්ච මිනිස්සු. මම නුවර උගන්නනකොට මම ඒ පන්තියට ආව මෙහෙණින් වහන්සේ නම එයා හැමදාම ආවා සති 40 50ක් ඉගැන්නුවා සති 40ක් විතර එක දිගට ආවන නුවර පන්තියේ දිගට ගියපු කෙනෙක්ගේ අහගන්න පුළුවන් ඔයාලට. මං කියනක විශ්වාස නැත්තා. එයා දඹුල්ලේ යම් වැඩකට යනකොට වාහනයක් ඇවිල්ලා කකුල කැඩිලා එයාගේ අතට ආවා. එයාගේ කකුල දෙකට කැඩිලා එයාගේ මතට ආවලේ සම්පූර්ණම. එයා නුවර හොස්පිටල් එකට ගෙනාවා. ඒ වෛද්‍යවරුන්ට එතකොට ලේ ගොඩක් ගිහලා යකුවා සිහ නැතුව කළ සිහ නැති කරන්නේ නැතුව ඔපරේෂන් එක කරන්න. මටම බලන්න ඕන මගේ හිත ගැන. මොකද සිහ නැති කරන්න ඕනේ ඔපරේ මේ කපල දැන් අර එලි එලි නේ තියෙන්නේ වැර් කෑලි වගේ ඒ වයින් කරලා තා. මහනේ තමසෙලාගේ කකුල කැඩෙන මෙච්චර හයියක් තියෙනවද කියලා. එයාස කාලයක් ගිහලා එයාගේ කකුල එතනින් අයින් කරා. එයා මට ස්පිරිතාලයට ආපු දුරකථනකින් කතා කරා. එමෙහෙණින් වහන්සේ නමයි. අගෝ ඔබ වහන්සේ මාව බලන්න එන්න ඕනේ නැහැ. මොකද මම හිතුවේ කවදාවත් මට කකුල නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් මගේ මනසට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකට මූණ දෙනවා. මට වේදනාව දැනෙනවා. නමුත් හිතට නම් කිසිම දුකක් නැහැ. කකුලක් නැති වුණා කියලා. ඒක තමයි අපි උගන්නපු ප්‍රායෝගික දහම. මොන දහමද? ඔය එක කතාවක් විතරයි. මට ওই වගේ කතා 100ක් කියන්න පුළුවන්. මම මේ අවුරුදු 4ට ඉවරලා හිත හයිය කරගෙන මැරිච්ච අය. ඒ වගේම අතපය වේමෙලා ගිහිල්ලා හිනහවෙවි ජීවත් වෙලා ඉන්න මිනිස්සු මට ඕන තරම් පෙන්නන්න පුළුවන්. කියන්නේ මම මේ උගන්නන දහම මට කවුරුත් උගන්නන්න ඕන මේ විදියටයි කියන්න අවශ්‍ය නැහැ. මම මේක ඕනටත් වඩා හොඳට දන්නවා. කොහොමද ඒක උගන්නන්නේ? එනත් ඒ වගේ ප්‍රතිඵල ගන්න බෑ. මොකද මේ මෙහෙණිනා මැරිලා නැහනේ. ඔලට ඕන නුවරට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඕන නුවර හොස්පිටල් එකේ කවුරු හරි ඉන්නවා අහලා බලන්න පුළුවන්. ඒ නිසා ඒකට මම කියන්නේ මම ඒ සති 40ෙම කියන්නේ දැනුම පස්සේ යන්න එපා. මොකක් පස්සේ යන්න එපාද? දැනුම පස්සේ යන්න එපා. ජීවිතයත් එක්ක ජීවත් වෙන්න. මමත්වේ හොයාගන්න. තමන්ගේ මමත්වේ පරික්ෂා කරමින් ජීවත් වෙන්න. එතකොට ගිරිමානන්ද සූත්‍රයේ 4-5 වතාව පැහැදිලි කරලා ඇති ගිරිමානන්ද සූත්‍රයේ සජ්ජායනා කරාට ලෙඩ හොඳ වෙන්නේ නැහැ කියලා. මම පිළිගන්නේ නැහැ ගිරිමානන්ද සූත්‍රයේ අපි ලෙඩ වෙලා ඉන්නකොට අපි ගාවට ඇවිල්ලා සජ්ජායනා කරාට ලෙඩ හොඳ වෙනවා කියන එක. ඔක්කොම පිළිගන්න ඕනේ පිරිත්කුවම ලෙඩ හොඳ වෙනවා කියලා මම ඒක පිළිගන්නේ. මම පිළිගන්නේ ඒ කියා දෙන දේ අර්ථ වශයෙන් දැනගෙන හිත ප්‍රත්‍යක්ෂ කරගත්තොත් විතරක් ලෙඩක් හැදුනට පස්සේ ලෙඩේ වේදනාව තියෙද්දි මානසික වේදනාව නැති කරගන්න පුළුවන් කියන එක විතරයි. මොකක් නැති කරගන්න පුළුවන් කියන එක විතරයිද? අපි කවදාවත් කියන්නේ නැහැ දතක් ගලවනකොට ඒකට වේදනාවක් නැති වෙනවා කියලා. එතන වේදනාව විඳින්න අපිට වෙනවා. හැබැයි අපිට ඒ නිසා තියෙන මානසික ප්‍රශ්න වලට උත්තරයක් මං ගාව තියෙනවා. ඒක ඇත්ත. අපි හරිම හිතනවා ඉතින් එහෙනම් ඔච්චර පිරිත් කියලා ලෙඩ හොඳ කරන්න පුළුවන් නම් ඉතින් MBBS එකක් කරන්න ඕනේ නැහැ නේ අවුරුදු 7ක් විතර ඉඳන් කියලා. පිරිත් ටිකක් කඩපාඩම් කරගන්න මාස දෙකක් යාවේ. ඔඩිය කඩපාඩම් කරගෙන ලෙඩෙක් වටේ ඉඳලා 10ක් විතර ගිහින් කිව්වනම් දවස් 10ක් විතර හොඳ වෙනවනะ. මොකද ඔච්චර කට්ටක් ආලෝක කරන්නේ. මම ඒක පිළිගන්නේ. මම කියන්නේ ඔක්කොම ධර්මයේ දන්නේ නැති කාලේ හදාගත්ත බොරු විගඩන් ටික. අපි මේ ගිරිමානන්ද සූත්‍රය පැහැදිලි කර අන්තර්ජාලයට දාලා තියෙන්න ඕන අහගන්න. ඒ කොච්චර කියලාද පිළිකා හැදිච්ච ගොඩාක් අය මං හම්බ වෙන්න අවිල්ල තියෙනවා. මට මෙල්බන් වලදී ආවා, ඇමරිකාවේදී ආවා. ඒගොල්ලෝ අවිල්ලේ ගිරිමානන්ද සූත්‍රය අහලා ගියා. අපිට පිළිකාව තියෙනවා. නමුත් අපි ගොඩාක් දුක් විඳ මානසිකව. නමුත් මේක ඇහුවට පස්සේ කොච්චර සාහනෙන් ජීවත් වෙනවද? අපි හැමදාම ලෙඩක් හැදුනාම හෝ මරණයේදී දුක් විඳින්න අපිට ඒක පිළිගන්න බැරි වෙනකම් විතරයි. මොකක් වෙනකම් විතරයිද? පිළිගන්න බැරි වෙනකම් විතරයි. යමක් පිළිගත්තට පස්සේ මානසික දුක නැති වෙලා යනවා. මොකක් වුණාට පස්සේද? පිළිගත්තට පස්සේ මානසික දුක නැති වෙලා යනවා. උදාහරණයක් කවුරු හරි ඇවිල්ලා මගේ මේ අත මෙතනින් කපලා දානවා. වෙන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? බොහෝ දුරට වෙන්න පුළුවන් දෙයක් මේ යන විදිහට. අතනේ බෙල්ලත් කපලා දාන්න පුළුවන්. එයා අතක් කපලා දැම්මයි කියන්නේ. එතකොට මම මට ශාරීරික වේදනාවක් ඇති ඒක දැන් කවදාකරි හොඳ කරන්න පුළුවන් නේ වෛද්‍යවරුන්ට හොඳ කරා. දැන් මට දුකක් ඇති වෙන්නේ ඇයි?
මට එක පිළිගන්න බැරිනම් විතරයි. මක් කරන්න බැරිනම් විතරයිද? පිළිගන්න බැරිනම් විතරයි. ඒවගේ අපේ ජීවිත වෙන ඕනම සිදුවීමක් පිළිගන්න පුළුවන් මනසක් අපිට තියෙනවනම් මානසික දුක එතනින් ඉවරයි. මොන දුක ඉවරයිද? මානසික දුක එතනින් ඉවරයි. දවල් හොඳට බලන්න. ඔගොල්ලෝ මානසික පීඩාවක් අවදක හරි පීඩාව ඉඳලා තියෙනවනම් කල්පනා කරලා බලන්න ඒ ඔගොල්ලෝගේ මනසට එක පිළිගන්න බැරි නේද? මේ ලෝකේ හැම මිනිස්සෙක්ම යම් කිසි මානසික පීඩනයක මේ වෙලාවෙ ඉන්නවනම් ඒ හැම කෙනෙක්ටම ඒ වෙච්ච සිදුවීම පිළිගන්න. හැබැයි මම කියන්නේ දැන් ඒක වෙලා ඉවරයි. මොකද්ද කිව්වේ? දැන් ඒක වෙලා ඉවරයි. දැන් මගේ අත කැපුවා කියන්නකො. දැන් ඒක මොකක් වෙලාද? වෙලා ඉවරයි. මම කොච්චර පිළිගත්තේ නැතත් ඒක කැපිලා ඉවරයි. ඉතින් ඊට වඩා එන්නේ කැපුණයි කියලා පිළිගන්නේ. දැන් මට පිළිකාවක් හැදුණයි කියලා හිතා. දැන් පිළිකාව හැදලා ඇටවලම දුවලා. දැන් ශරීරයට වේදනාවක් තියෙනවා. නමුත් මානසික දැන් මට මෙහෙම පිළිකාවක් හැදුණා මම කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතලා ගොඩාක් දුක් විඳින්නේ ඇයි? මට තාමත් මගේ හිතට ශරීරයට පිළිකාවක් වැළඳී ඇති බව පිළිගන්න බැරි නිසා හිත අහනවා එහෙම වුණේ කොහොමද? අනිත් අයට එහෙම වුණේ නැහැනේ. එන ජීවිතේ හොඳ දැන් කවුරු හරි කාගේ හරි ජීවිතේක පෞල් ජීවිතේ දෙකට කැඩිලා යා නොසිතූ දෙයක් වෙලා එයාගේ මහත්ය වෙන නෝන වෙන කෙනෙක්ගේ බුදියගෙන නෝනන අත්දකින්න හම්බ වෙනවා. දෙයා මානසිකව විඳවනවද නැද්ද? විඳවන. මහානි දැන් ඒක වෙලා ඉවරයි. වෙලා ඉවරයි. ඒක පිළිගත්තට පස්සේ පස්සේ ඉවරයි. ඒ පිළිගන්න බැහැ. පිළිගන්න බැරි වෙන තාක්කල් මනසට තියෙන මොකක් විතරයිද? මහා පීඩනයක් විතරයි. මොකක් විතරයිද? මහා පීඩනයක් විතරයි. දැන් දෙයක් වෙලත් ඉවරයි. Taman නෙවෙයි මේ වරද කරලා තින්නේ තින්නේ. දැන් දුක් විඳින්නේ Taman නම් ඒ මොඩ හරකා කොච්චර ඉගෙන ගත්තා ජීවිතේ ඉගෙන ගන්න. මොකක් ඉගෙනගෙන නැද්ද? ජීවිතේ ඉගෙනගෙන නැහැ. මම කියන හොඳට තේරුම් ගන්න. මම කතා කරන්නේ පොත නෙවෙයි ඔබගේ ජීවිතේ. මොකද්ද කතා කරන්නේ? ජීවිතේ. ගිරිමානන්ද හාමුදුරුවෝගේ සිදුවීමත් ඒ වගේ එකක්. ගිරිමානන්ද හාමුදුරුවෝ ආබාධිකෝ බාල ගොඩාක් ආබාධයට පත් වෙලා ගොඩාක් කරදරයට පත් වෙලා හිටියා. දුකට පත් වෙලා ලෙඩ වෙලා. ආනන්ද හාමුදුරුවාට ඒ පණිවිඩයක් බුදු හාමුදුරුවන්ට යවුවා. මොකද යවුව පණිවිඩේ? මට ගොඩක් ආබාධයි, මං ගොඩක් ලෙඩ වෙලා, මට පිහිටක් වෙන්න ඔබ වහන්සේට පුළුවන්ද? බුදු හාමුදුරුවෝ ආ බලන්න ගියාද? ගියේ නෑ. මොකද කරේ? බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ මම ඔහෙට කරුණු 10ක් කියලා දෙනවා. ඒක ගිහිල්ලා එයාට කියන්න. මොකද 10? අනිච්ච සංඥා, අනත්ත සංඥා, ආදීනව සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා ආදී වශයෙන් කිව්වා. සබ්බ ලෝක යන විරත සංඥා ඔය ආදී වශයෙන් කිව්වා. මොකද අනිත්‍ය සංඥා කියලා කියන්නේ? රූපය වෙනස් වෙනවයි කියලා පිළිගන්න. මොකද කිව්වේ? රූපං අනිච්ච. ඒ කියන්නේ මොකද? රූපය වෙනස් වෙනවයි කියලා පිළිගන්න. වේදනාව වෙනස් වෙනවයි කියලා පිළිගන්න. ඒක තමයි කිව්වේ. ඊළඟට ඇහ අනාත්මයි. ඇහි ඇති දෙයක් නෑ. ඇහ ඔබට පාලනය කරන්න බෑ. ඒ আদি දෙයක් කිව්වා. පිළිගන්න. ඒක මොකක් කරන්න කිව්වද? පිළිගන්න. ඒ වගේම කිව්වා මොකද්ද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ ආදී වශයෙන් ලෙඩ 40 ගාණක් කටපාඩම් කෙරෙව්වා. ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච ලෙඩ ඔක්කොම කටපාඩම් කෙරෙව්වා. කටපාඩම් කළා කිව්වා මොකද්ද? පිළිගන්න. දැන් මම අහන්නේ කවුරු හරි ඔයලා ලෙඩ වෙලා ඉන්නවා. ඔයලා කාට හරි ආමඳුර කෙනෙක්ට බලන්න ඇවිල්ලා කියනවා මෙහෙම කතාවක්. ඔයා කියනවා ආමඳුරනේ මට හැදිලා තියෙන්නේ වකුගඩු අඩු අමාරුවක්. වකුගඩු අයින් කරන්න වෙලා. ඒතර ඒ ආමඳුර ඇවිල්ලා කියනවා තොට හાર્ට් ඇටැක් එකකුත් හැදියා. තොට කණේ අමාරුවකුත් හැදියා. තොගේ දතත් කා කියන්නේ හැදියන් කියලා කියන්නේ. එතකොට ඔයලට ඒ ආමඳුර එපා වෙනවද නැද්ද? එපා වෙනවද නැද්ද? මට ඇත්ත කිය බලලා ඉතින් ගිරිමානන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කරලා තියෙන මේ වගේ වැඩන්නේ. දැන් ලෙඩ වෙලා ඉඳලා එතකොට බුදුහාමුදුරුවෝ මේකත් හැදෙන්න පුළුවන්. මේකත් හැදෙනවා. මේකත් හැදෙනවා. මේකත් හැදෙනවා. මේකත් හැදෙනවා කියලා තමයි ඒක කියන්නේ. ඔයලා අරහ පාලිය කටපාඩම් කරනකොට කියලා හිතේ හොඳ වෙන්න කිව්ව එක හොඳ වෙන්න නෙවෙයි කිව්වේ. මොකද්ද? මේවත් හැදෙනවා බූරුව පිළිගන්නේ. ඒක තමයි මම දේශනා කරන දහම. එතන බුදුහාමුදුරුවෝ දැක්ක රෝග නිදානය. ගිරිමානන්දට කායිකව විතරක් නෙවෙයි ලෙඩ වෙලා තියන්නේ. එයා මොකද්ද? දහම තේරුම් ගන්න බැරි නිසා මානසිකවත් ලෙඩ වෙලා. මානේ ගිරිමානන්ද සූත්‍රේ ලෙඩක් හොඳ කරන්න කඩපාඩම් කරලා යවුවනම් බුදුහාමුදුරු ලෙඩ වෙච්ච ලාව ජීවක ගෙනක් ගන්න ඕනේ. ගිරිමානන්දම කියාගත්ත නම් ඉවරයි. නිකන් මම මේ කියන ඒවා හිතලා බලන්න.
දැන් කවුරුහරි ලෙඩ වුණාම ගිරිමානන්ද සූත්‍රය කඩපාඩම් කරලා යවනවා. කායික හොඳ කරන්න නම් එහෙනම් බුදුහාමුදුරු ලෙඩ වුණාම ජීවකලියා තියාගන්න ඕනේ නෑනේ වෛද්‍ය තනතුරේ. ඒක කළා හොඳයි. එහෙමනේ ඒව බොරු කතා. මොන කතාද? මිත්‍යා කතා. ශරීරයට යම් ආබාධයක් හොඳ ඇති වුණොත් ඒක හොඳ කරන්න නෙමෙයි බුදුහාමුදුරෝ ඉන්නේ. මනසේ දුක නිවාදවන්න. මොකද දුක නිවාදවන්නද? මනසේ දුක නිවාදවන්න. ඔහෙලට පිළිගන්න බෑ. මොකද ඔහෙලගේ සාහතරේට පිරිතරේ අපි කියන එක අහුවත් කන්න වදිනවනේ. බලපල්ලකෝ ලංකාවේ පිරිත් දාන උදේ පාන්දර දැම්මත් channel එකේ පිරිත්. රැට දැම්මත් පිරිත්. රැ මැද දැම්මත් පිරිත්. sleeping zone එකක් වගේ. ලෙඩ හොඳ වෙනවද? ද ඩෙන්ගු හැදිලා හොස්පිටල් වල බාර ගන්නනේ. ඈ හැබැයි ලංකාවේ තරම් channeling වල තරඟෙට පිරිත්. ඉතින් මොන බොරුවක්ද? මොකද මොන බොරුවද? ඒකක්වත් කරාට මනස ශක්තිමත් වෙන්නේ නැහැ. මනස හුරු කරන්න ඕන යථා වෙච්ච දේ පිළිගන්න. මොකක් කරන්නද? වෙච්ච දේ පිළිගන්න. දැන් කවුරු හරි ඇවිල්ලා මට බනිනවා. මං දුක් වෙලා වැඩක් නැහැ. දැන් බැනලා ඉවරයි. මේක දැනගත්තා මම දැන් ඔයාලට පිළිගන්න කියන්නේ. එතකොට මිනිස්සු කොච්චර බැනනම් මාව දුකටපත් කරන්න පුළුවන්ද? නැහැ. ඒක දැන් වෙලා ඉවරයි. වක්කලයි මොකද්ද? ඒක වෙලා ඉවරයි. දැන් ඔය අපිත් එක කවුරුහරි ගිහි කට්ටිය ඇසුරු කරනකොට අරක වුණා මේක වුණා මේක වුණා මේක වුණා මේක වුණා කිය කියා දුක් විඳිනවා. ඉතින් මම පැය ගාණක් අහගෙන ඉඳලා කියලා දැන් ඒ ඔක්කොම වෙලා ඉවරද? ඔව්නේ. එහෙනම් තව මොකට යහරක දුක් විඳින්නේ? ඔය ඩ්‍රයිවිං කරන් ඵලයක්. මගෙන තේරෙනවා. දැන් බැඳුම් කරේට ගහලා ඉවරයි. දැන් වෙලා ඉවරයි. මොමාරි දැන් කියලා දැන් අපිට දැන් අපි දුක් විඳා කියලා රවීට පේනවද? අනිල්ට වේනවද? කවුද දුක් විඳින්නේ? අපි මේ දැන් ඒක වෙලත් ඉවරයි. දැන් ඒගොල්ලෝ එක හොඳට පන්නේ කරාට කාලා බොනවා ඇති. මෙහෙ දුක් විඳ ඔළුව ගිනි තියාගෙන බුව කැඩිච්ච කඩියෝ වගේ. මගේ තේරෙන්නේ කොච්චර ඒ නිසා වෙච්ච දේකට කොච්චර දුක් විඳවත් වැඩක් නැහැ. ඒ මානසික ලෙඩේ Taman තමයි. මොකද ගොවේ? ඒ මානසික ලෙඩේ කාටද? Taman තමයි. ඒ නිසා දෙයක් වුණාට පස්සේ අපි පිළිගන්නකම් අපේ මනසට බැලන්ස් වෙන්න බෑ. මොකක් වෙනකන්ද? යමක් සිද්ධ වුණාට පස්සේ අපි ඒක පිළිගන්නකම්ම මනසට බැලන්ස් වෙන්න බෑ. හැබැයි පිළිගන්නේ නැත්නම් උට ජීවත් වෙන්න බෑ. දවසක නැවත සාමාන්‍ය ජීවිතයට පත් වෙන යාට ඒක මොකක් කරන්නම වෙනවද? පිළිගන්නම නැත්නම් යාගේ කිසිම වැඩක් යාට හරියට කරගන්න බැරි වෙලා යනවා. මේ අම්මන්ඩි තමසේ කකුලක් උඩ කකුලක් දාන් කයිය ගහනවා. දැන් හොඳට වාඩි වෙලා හොඳට අහගන්නවා. දැන් පිළිගන්න එක බැන්නේ. ඔහොම කිව්වයි කියන්නේ. එයාට යාගේ පාඩුවේ අහගන්නද? නෑ කන් ඇහෙනෝනේ. හොඳට ඇහෙනු. මේ මොකද කුචු කුචු ගානේ? තාමල් ලව් කන අර පාටියට යන පන්සල යා පැත්තේ තියෙන. හොඳට අහගන්න. කකුලක් උඩ කකුලක් දැම්මම මට ප්‍රශ්නයක් නෑ. හැබැයි අනිත් අයට කරදර කරන්න එපා. මංගෙ තේරෙන්නේ? රහගෙන ඉන්න. මොකද හැමෝම එක අහගෙන ඉන්නේ. බාද කරන්න එපා. ඔයගලට දැන් බුල් කියන්නේ මොන්ටිසෝරි අවල ඉන්න වෙනවා. මොකක් අවල ඉන්න වෙනවද? ඒ ගිහිල්ලා මේක අහගෙන ඉන්නේ කොහමද කියලාද? මම අහගෙන ඉන්නේ දැන් බුදුහාමුදුර බණක් අහන්න කලින් අහගෙන ඉන්න විදියක් කියනවා. මම හිතනවා ඒක අහලා ඇතේ කියලා. අහලා ඇතේ කියලා තමයි දේශනයක් පටන් ගන්නෙ. තේරුණා මේක අහගන්න. දේවල් පිළිගත්තට කුචු කුචු ගාව මම ඒක පිළිගන්නේ නැහැ. කන බැලෙන් එකක් දෙනවා වගේ කියවනවා. මොකද මට ඒක ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? ඉතින් ඒ නිසා අපි පාලනය කරනකොට එහෙමයි. කියනකොටම එහෙමයි. ඒ වන්දර මතක තියාගන්න. දැන් අපි එක ගිහුවයි කියලා මෙතන ඇවිල්ලා කවුරු හරි ඩෙංගා නැටුවොත් එලවන්න තරම් පෞරුෂයක් නැති කවන්න එලවලා දාන. කියන්නේ මෙහෙමයි. තේරුණා? ජීවිතේක අපේ හිත දුක් විඳින එක නෙවෙයි. ඒක එතෙන්ට වෙන්න ඕන විදිය. ඒ මොන විදියද? වෙන්න ඕනේ. මම ඒක නිසා සම්මුතිය ජීවත් වෙන ක්‍රමය උගන්වන්න යන්න කැමති නෑ. මොකද ඔයාලා මොන්ටිසෝරි ඉඳලා ගිහිල්ලා මේ දක්වා ඉගෙනගෙන තියෙන මොකක් ජීවත් වෙන ක්‍රමයද? බැංකුවක පොලිමේ ඉන්න ඕනකම බණක් අහන්න ඕන විදිය, ටොයිලට් එකකට ගිහිල්ලා පිරිසිදු කරන්න ඕන විදිය මම කියා දෙන්න කැමති නැහැ. මට එකක් කියලා දෙන්න පුළුවා. තන පාලනය කරන්න ඕන විදිය, ඔයාලට මම මේ කියලා දෙන්න හදන හිත හදා ගන්න විදිය. මොනවා හදා ගන්න විදියද? හිත හදා ගන්න. එදා හොඳට අහ ගන්න. මම දැන් මුලදී පැහැදිලි කළා ඔයගොල්ලන්ට පෙන්වුවේ ජේතවනාරාමයේ ඇයි ඒ වගේ පරිසරය. දැන් බුදුහාමුදුරුවෝ තමයි අපිට කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාදි යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එහෙමනේ ගෝවේ. හැබැයි ජේතවනාරාමේ බණ පටන් ගත්තම ගේට්ටු අහනවා. ඒගොල්ලෝ කියන්නේ එක කරන්නේ තව එක. ඒක එහෙම තමයි.
අපි බණ කියන්නේ සියල්ල පිළිගත් අයට නෙවෙයි, පිළිගන්න බැරිව මානසිකත්වයේ පසු වෙන මිනිස්සුන්ට. මම අර කුංගුමේ කියලා හාමුදුරු ළඟමක් ලංකාවේ හිටියලු කලංකලකදී. ඒ හාමුදුරු හොඳ ධර්මදේශකයන් වහන්සේ නම. හොඳට යමත් තේරුම් අරගෙන ඉන්න. එයා මොකද කරන්නේ, කෑමක් හම්බුණාම පාරදී කකා යනවා. තාම පාරේ කකා යන යන හම්බුණා. රජතුමා දැක්කලු මාර විසරද කෙනෙක්, ධර්මය දේශනා කරන කෙනෙක්. මෙයයි තියෙන කෑදරකම විතරක්. මොනකම විතරක්ද? කෑදරකමක්. මට මතක කුංකුමේ හාමුදුරුවෝ. හරිද? රජතුමා ගෙන්නවලු. ඇවලු ඔබ වහන්සේ පුදුම කෑදරයි. ඇයි රජතුමනි එහෙම කියන්නේ? මාර මාලිගාවෙන් දැන් දැක්කද වීදිය පුරාවටම කකා යනවා. එතකොට කිව්වලු, එතකොට රජතුමනි ඔබ මම දැකලා තියෙනවා අර හිටගෙන ඉන්න බුදු පිළිමවල බුද්ධ පූජා පූජා කරලා තියෙනවා නේද? ඔව් කිව්වලු. ඉතින් හිටගෙන පූජා කරාම බුදුහාමුදුරු හිටගෙන එපා යකන්නේ. ඉතින් මම හිටගෙන කෑවා මොකද වෙන්නේ කියලා. හා හා ඔබ වහන්සේ ඕන විදිහකට කන්න අවසර තියෙයි කොහොමද? ඒ වගේ තමයි මම හොඳට තේරුම් ගන්න. අපිට ඕන විදිහකට කන්න අවසර තියෙනවා. ඒ නිසා පිළිගත් එක කිව්වද මං කොයි යමක් පිළිගන්න බැරි වුණාට පස්සේ මොකක් වෙනවද? කොච්චර කාලයක් හරි ගිහිල්ලා එයා පිළිගන්නකම් එයාට සාමාන්‍ය ජීවිතයට එන්න බෑ. මොන ජීවිතයට එන්න බැරිද? සාමාන්‍ය ජීවිතයට. අපි කියමු දරුවෙක් මැරුණා. කෙනෙක්ගේ දරුවෙක් මොනවා මේ ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා. එතනින් ගා මොනවාම් හරි කාරණයකට මැරුණා. එතකොට එයාට ඒක එකපාර පිළිගන්න පුළුවන්ද බැරිද? ඒක ලේසි නෑනේ. සාමාන්‍ය මනුස්සයෙක්ට ඒක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි එයා කවදාකාරී ඒක සිදුවීම පිළිගන්නකම් යාලේ නැවත සාමාන්‍ය ජීවිතය ගත කරන්න පුළුවන්ද? නමගෙන එයා එක මාස ගාණක් අඩලාඩලාඩලාඩ මේ විෂ්ඨ සිද්ධිය සිදුවීම පිළිගත්තොත් විතරයි මනස නැවත යථා තත්ත්වයට පත් වෙන්නේ. පිළිගන්න බැරි වුණොත් එක්ක පිස්සු යදෙනවා, එක්ක සිය දිවි හානි කරගන්නවා. මොකක් කරගන්නවද? සිය දිවි හානි. ඒ දෙක වෙනවා. පිළිගන්න කම්ම කෑමක් හරියට කන්න බෑ, ගමනක් හරියට යන්න බෑ, ඇඳුමක් හරියට අඳින්න බෑ. කියන්නේ මනස අන්බැලන්ස්. මොන බැලන්ස්ද? අන්බැලන්ස්. දැන් කවදා හරි ආ මාස 4ක් විතර ගිහිල්ලා කියහම තේරුම් ගන්න දැන් පුතා මැරිලා දැන් කොච්චර කරත් වැඩක් නෑ. එතකොට අයාට නැවත සාමාන්‍ය ස්වභාවයට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. මං කියන එක තේරුම් ගන්න. ඉතින් මං අහන්නේ මිනිස්සේ මාස 4ක් ගිහිල්ලා හරි පිළිගන්න වෙනවනේ උනාට පස්සේ. ඊට වඩා හොඳ ඒ වෙලාවෙන් පිළිගත්තම මං කියන්නේ තර්කයේ බලන්න. මං කියන්නේ අපිට අවුරුද්දක් ගිහිල්ලා හරි වෙච්ච දේ අයිත් නැති කරන්න බැහැ නේද? පිළිගන්න වෙනවනේ. අවුරුද්දක් ගිහිල්ලා ඊට වඩා හොඳ නැද්ද? ඒ වෙලාවෙම පිළිගත්තාම. මං කියන්නේ තේරුණා. හොඳට කල්පනා කළා. දැන් මොනවා හරි Taman ජීවිතේ නොසිතූ දෙයක් සිද්ධ වුණාට පස්සේ. හරි. රොසිතු දෙයක් සිද්ධ වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක අපිට අපිට අපේ හිත පිළිගන්නේ නැති නිසා ඒ ප්‍රශ්න ඔක්කොම. දැන් මම ඊයේ කිව්වා ගෑනු ළමයෙක් මීට සති කිහිපයකට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාල උපාධිය අරගෙන සතියෙන් කෝච්චියට බෙල්ල තියලා මැරුණා. හැලලත් ඒක ආරංචි ඇති. එතකොට ඒ ළමයට මොකද්ද යාගේ FIA එක බ්‍රේක්ඩවුන් වෙලා ඒකෙන් පස්සේ. එයා ඒක පිළිගන්න සතියක් ගිහිල්ලා බල්ලා හරි ගියේ නෑ. එයා මොකක් කරාද? එයාට එක පිළිගන්න බැරි නිසා ජීවිතෙන් පලා ගියා. එතකොට ওই ඉගෙනීම තුළ ගොඩාක් දේවල් උගන්වලා තියෙනවා. එකක් උගන්වලා නැහැ. දෙයක් වුණාම ඒක වෙලා ඉවරයි. ඒක පිළිගන්න කියලා මානසිකත්වයේ ළමයින්ට හදලා නැහැ. මොකද හදලා නැත්තේ? දැන් එයාට ගොඩාක් දේවල් ඉගෙනගෙන උපාධියක් ගන්න බැහැ නැතුව. එයාට එකක් උගන්වලා නැහැ ජීවිතේ. මොකද්ද? ජීවිතේ දේවල් හැමදාම සිද්ධ වෙනවා, අලුත් වෙනවා, අයි සිද්ධ වෙනවා, අලුත් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒක පිළිගන්න. දැන් ඔයලගේ ළමයින්ට ඔයල එක උගන්වලා තියෙනවද? නැහැ. ලංකාවේ ඉන්න ගොඩාක් ළමයි එතෙන්දි අසරණයි. එතෙන්දි අසරණයි. මොකද පිළිගැනීමේදී? මොකද පිළිගැනීමේදී? මගේ තේරුණාද? සමහර දේවල් දැන් අපිගේ සයිට් අප් එක වෙනස් කරලා ඒක පිළිගන්න ඕනේ නැහැ. මොකද ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් දැන් සමහර දෙනෙම් මැරෙනවා. කෙනෙක් තරහ වෙනවා. සමහරගේ ගෙදර ගිනි ගන්නවා. තමන්ගේ අතපය අහිමි වෙනවා. ලෙඩ රෝග වලට භාජනය වෙනවා. මගේ එක තේරුම් ගන්න. ඒවා අපිට නැවත අලුත් කරන්න බෑ. මොකක් කරන්න බැරිද? නැවත අපිට අලුත් කරන්න බෑ. අපිට ඒවා පිළිගන්න. අපේ හෘදය ඒක පිළිගන්නම වෙනවා.
නැත්තා කරන්න කිසිම දෙයක් නෑ, දුක්විඳින්න වෙනවා. මොකක් කරන්න වෙනවද? දුක්විඳින්න වෙනවා. දැන් මෙතන ඉන්න සමහර අයගේ ජීවිතේ සමහර ළඟින්ම හිටපු අය මේ වෙලාව ගිහිල්ලා ඇති, ගිහිල්ලා ඇතිනේ. ඒ දවස්වල ඔබගේ හදවත කොච්චර ඉක්බිඳින් නැතිද? ඒ ඉක්බිඳ ඇයි? ඒ වෙච්ච සිදුවීම මොකක් වෙන්න බැරි නිසාද? පිළිගන්න. එතන බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ඉගැන්වීම තමයි මොකද්ද? වෙච්ච යමක් වුණාට පස්සේ ඒක වෙලා ඉවරයි, ඒක පිළිගන්න. ඔය 2017 දී භාෂාවෙන් කියන්නේ. 2600කට කලින් කොහමද ඔක කිව්වේ? සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියයි. ඔය කිව්ව සරලම විදිහේ ගාථාවේ සරලම තේරුම යමක් පිළිගන්න. වෙච්ච දෙයක් අයිත් හිතන්න එපා ඇයි එහෙම වුණේ කියලා. ඒක සබ්බේ සංඛාරා අනිච්ඡාති, සියලු සංස්කාර ධර්මයන් වෙනස් වෙලා යනවා. යදා පඤ්ඤාය පස්සති, තමන්ගේ ප්‍රඥාවෙන් ඒක දැක ගන්න. බුද්ධියෙන් නෙමෙයි දකින්නේ, මොකෙන්ද? ප්‍රඥාවෙන්. විස්ඩම් එකයි ඉන්ටලිජන් එකයි දෙක. ඉන්ටලිජන් එකට හැමතිස්සේම බෑ වෙච්ච සිදුවීම පිළිගන්න, හැමතිස්සේම බුද්ධි අහනවා ඇයි ඒක වුණේ කියලා. එහෙම වෙන්න වෙන්න තිබුණ නෑ නේද කියලා. නමුත් දැන් ඒක වෙලා ඉවරයි. ප්‍රඥාව එක තමයි ඒක. එතකොට අතනින් බින්දති දුක, එතකොට තමන්ගේ හිතේ තියෙන දුක නැති වෙලා යනවා. ඒ සමග්ගෝ විසුද්ධිය, ඒක තමයි විමුක්තියට පත්වෙන මාර්ගය. ඒක මොන මාර්ගයද? පිරිසුදු වෙන මාර්ගය. කියන්නේ විමුක්තියට පත්වෙන මාර්ගය. එහෙනම් ඕක කියන්නේ මට ඕක අභිධර්මයෙන් කියන්න පුළුවන්. මහ ගැඹුරු වචන ඊට වඩා ලේසි නැද්ද පිළිගන්න කියන්නේ? තේරෙන්නේ නැත්ද? දේවල් වුණාම මොකක් කරන්නද? පිළිගන්න. අත පිච්චෙනවා, පිච්චිලා ඉවරයි. ආයුයි කේතලේ කවුද ගැහුවේ කියලා වැඩක් නෑ. එතකොට එක කත පිච්චිලා වේදනාව නැති වෙන්නේ නැහැ කොච්චර ඒවා කිව්වත්. ඒක නැති වෙන වෙලාවටයි නැති වෙන්නේ. අනිත් වෙලාව හිතටත් ගිනි ඇවිල්ලා. මොන ගිනි ඇවිල්ලාද? හිතටත් ගිනි ඇවිල්ලා. මේ ලෝකේ භයානකම ගින්න ශරීරය ගිනි ගන්න එකද, හිත ගිනි ගන්න එකද? දවල් මොකද්ද විශ්වාස කරන්නේ? කොහොමද ශරීරය ගිනි ගන්න එක තමයි භයානකම දේ. ඔය හිතන එහෙම. අනිත් අය මොකද්ද කියන්නේ? හිත ගිනි ගන්න. දැන් ශරීරය ගිනි ගත්තාම දැනෙන්නේ මොකටද? හිතට. එතකොට අයිත් ගිනි ගන්නෙ මොකද්ද? හිතමයි. මානේ හිතේ ගින්න සදාටම නිවල තියෙනවා, ශරීරය ගිනි ගන්න එක මහා වැඩක්ද කියලා. මහා වැඩක් නෙවෙයි. ඒක නිසා තමයි අදිමුත්ත රහතන් වහන්සේ මරණයට බය නැත්තේ. එයා හිතේ ගින්න නිවලේවරයි. මිනිස්සු මරණයට බය මැරෙන නිසා. දැන් ජීවිතේ අපි එකපාරයිනේ මැරෙන්නේ, කිසිම මිනිහෙක් දෙපාරක් මැරෙන්නේ නැහැනේ. දවල් දෙපාරක් මැරෙනවද? ඈ මැරෙන කී පාරද? එකපාරයි. හැබැයි ওই මරණයට කී පාරක් බය වෙලා තියෙනවද? දැන් අහන්නේ ඔයලා ගොඩාක් උස බිල්ඩින් එකකින් ගිහිල්ලා වැටක් ගහලා නැතුව පල්ලෙහා බලනකොට දැනෙන්නේ මොකක්ද? මොකද්ද දැනෙන්නේ? මොකද්ද දැනෙන්නේ? මේ කතා කරන්න මොන බයද? මරණ බයද? ඔයලා මහා වේගෙන් යනකොට, මහා වේගෙන් අර යම් බ්ලඩ් තියෙන කොල්ලෙක් ඇවිල්ලා වාහනේට කපනකොට මොකද්ද දැනෙන්නේ? ඈ මොන බයද දැනෙන්නේ? මරණ බය. එතකොට මිනිස්සේ මැරෙන්නේ කී පාරද? ජීවිතේ ඇත්ත වශයෙන්ම මැරෙන්නේ කී පාරද? එක පාරයි. ජීවිතේ ඇත්තටම මැරෙන්නේ එක පාරයි. මම අහන්නේ දවසට කී වතාවක් බය වෙනවද කියලා. එකපාරට පපුව හිර වෙන්න වගේ නෝ. දැන් එකපාරට කොච්චර රිලැක්ස් කරන්න හදුවත් වෙන්නේ නැහැ. මොන බය දෙන්නේ? මරණ බය. කවුරු හරි කඩුවක් අතේ තියාගෙන කවුරු හරි කපනවා. එතන තොපිට එන්නේ මොන බයද? තමුන්ගේ ඉස්සරහම කරාට පස්සේ. මොන බය වෙනවද? මරණ බය. කොහෙට හරි තස්සවාදියෙක් ඇවිල්ලා බෝම්බයක් දැම්මම ඔන්න අපි ඉන්න දැන් අපි නගරේ යනවා. එතකොට මේ දැන් ඉංගලන්තේ කීප විටක් වුණා. කවුරු තස්සවාදියෙක් ඇවිල්ලා එකපාරට නිවුස් කරනවා දැන් බෝම්බයක් පුපුරවන්න හදන කියලා. එතකොට දැනෙන්නේ මොන බයද? මං අහන්නේ ජීවිතේට එකපාරයිනේ මිනිස්සේ මැරෙන්නේ හරියටම රියැලිටිම. හැබැයි ඌ කීපාරක් උගේ හිතේ ගින්දරේ ඉන්නවද? මම මේ කියන එක හිතලා බලන්න. ඒ කියන්නේ මේ හිත තේරුම් ගන්න බැරි කම නිසා
මකෙනවද එක පාරක්වට මරණයට ලක්ස කෝටි වාර මැරණයෙන් බය වෙනවා. පුජ්ජ කොල්ලො කියන්නේ එකයි. කිසිම දෙයක් තේරිලා නෑ.